අපි හැමෝම ආසයිනේ ලස්සන කතන්දර අහන්න. ඔන්න අද සකුන්තලා නැන්ද අපිට ලස්සන කතන්දරයක් කියවලා තියෙනවා. එහෙනම් අපි සකුන්තලා නැන්ද අපිට පුල් ලස්සනම ලස්සන කතන්දරේ බලන්න යමු. ඔන්න යාළුවනේ අදත් ලස්සන කතාවක් අරගෙන අපි ආව ඔයාලගේ ගෙදරට. මේ කතාවේ නම කැලෑගමේ විනෝද චාරිකාව. ඉර බහගෙන යන ලස්සන හැන්දෑවක කැලේ යාළුව කට්ටිය කතා කර කර හිටියා. මොකද ඒ වෙලාව තමයි කැලේ යාළුවන්ට එකතු වෙලා කතා කර කර ඉන්න ලැබෙන්නේ. ඔන්න ඔහොම කට්ටිය කතා කර කර ඉන්නකොට වලස්රාළ මෙහෙම කියනවා. අපි කනවා බොනවා නිදියනවා විතරයි. වෙන කිසිම දෙයක් නැහැ. අපි ට්‍රිප් එකක්වත් යමුද? කාගේ කාගේ බොනු වලස්රාළගේ පැත්තට හැරුණා. අශ්වරාල මෙහෙම කිව්වේ හරිම උද්‍යෝගයෙන්, ඒ වගේම හරිම උනන්දුවෙන්. ඒක නම් අපූර්ව අදහසක්. ඇත්තනම් අපි කකා බිබී ඉන්නවා විතරයි. මේ රටේ ලෝකේ වෙන කිසිම දෙයක් දන්නේ නැහැ. ඉඳලා හිටලා කොහේ හරි අවදිින්නවත් යන එක කොච්චර හොඳද? කන් දෙක හොලව හොලව අලිරාල මෙහෙම අහනවා. ඉතින් අපි කොහෙද යන්නේ? එකපාරටම වලස්රාල මෙහෙම ඇහුවා. අපි අද අසුපිනි අල්ල බලන්න යමුද? එතකොට අලිරාලයි මුවරාලයි එක පාරටම කිව්වේ මෙහෙම. අපෝ බෑ, ඔය කඳ උඩ නගින්න ගිහින් අතපය කඩා ගන්න වෙන්නේ. මෙච්චර වෙලා කතා බහක් නැතුව හිටපු ගෝනහාමිකෙන් අලුත් යෝජනාවක් ආවා. මේ අපි එහා කැලේ බලන්න යමු. ඒ කැලේ මැද වැවකුත් තියෙනවා. මුවහාමිත් හරිම සතුටින් මෙහෙම කියනවා. ඔව් ඔව්, අපි ඉන්න කැලේට වඩා ඒ හරිම ලස්සනයි. අපේ පැටවුන්ටත් ලස්සන ලස්සන තැන් පෙන්වන්න පුළුවන්. අපි එහෙ යමු. ඒකට කවුරුත් කැමති වුණා. ලබන සතියේ ඉරිදා දවසේ විනෝද චාරිකාව යන්න දින යොදාගත්තා. එදා ඉඳන් හවසට හැමෝම කතා කළේ විනෝද චාරිකාව ගැන විතරමයි. ඔන්න විනෝද චාරිකාව යන දවස උදා වුණා. එදා හැමෝටම වෙනදටත් කලින් නැහැරෙවි කුකුල් හාමි. කුකුල් හාමි කුක්කු කූ කියලා තුන් පාරක් කඬලනකොටම කැලේ හැමෝම නැගිට්ටා. හැමෝම ලස්සන ඇඳුම් ඇඳගත්තා. කැලේ කට්ටිය එක එක්කෙනා බස් එක ළඟට එන්න පටන් ගත්තා. ගිරා හාමි කජු මල්ලක් මරන්න ආවා. රිලා හාමි බරට බරේ අඹ ගෙඩි ගොඩාක් ගෙනාවා. බීමැස්සී මීපැණි බෝතලයක්ම ගෙනාවා. ලේන් හාමි අමාරුවෙන් රඹුටන් උරයක් මරන්න ආවා. ඒ විතරක්ද, අලිරාළ හොඬවැලේ එල්ලගෙන කෙසෙල් කෙනක්ම ගෙනාවා. කවුරු කවුරුත් බසේ වාඩි වුණා. අලිරාළ ඉඳගත්ත සීට් එකේ නම් වෙන කාටවත් ඉන්න ඉඩක් නැහැ. අශ්වරාළ තමයි බස් එක පදවන්නේ. එයා හැම තැනම ඇවිදින නිසා හොඳට පාරවල් දන්නවනේ. මුලින්ම සින්දු කියන පටන් ගත්තේ බට්ටිචි පැංචි. විනෝද වෙන්නට අපි තඩයුමේ ගිහිල්ලා තාමත් මතකයි සින්දු වෙච්ච දේද? ඊට පස්සේ හැමෝම සින්දු කිව්වා, අත්පුඩිත් ගැහුවා. ඔන්න ඒගොල්ලෝ අලුත් කැලේටත් ආවා. වැව ළඟ ඉඳගෙන ගෙනාපු කෑම කවුරු කවුරුත් බෙදාගෙන කෑවා. කවුද මේ කාලා ඉතින් ඉඳුල් තැන් තැන් වල දාලා තියෙන්නේ? අලිරාළ සැලෙන් නැහුවා. හෙමින් හෙමින් ආව හා පැංචයි ඌරු පැංචයි එයාල බිමට දාපු කොළ අහුල ගත්තා. එතකොට අලිරාළ හොඬබැල වනවන මෙහෙම කියනවා. හොඳ ළමයි, වැරද්දක් කළාම පිළිගන්න ඕනේ. ඒක නිවැරදි කරගන්න ඕනේ. එතකොට ඌරු පැංචා ඔළුව බිමට හරවගෙන මෙහෙම කියනවා. අලිමාම, මං ආයේ කාපු කොළ තන තන දාන්නේ නැහැ. අලිරාළ ඌරු පැංචාගේ ඔළුව හොඬවැලෙන් නද ගෑවා. ඊට පස්සේ එයා මෙහෙම කිව්වා. හොඳ ළමයා, එහෙම තමා හොඳට හැදෙන්න ඕනේ පොඩි කාලේ ඉඳලම. ඔන්න එක පාරටම බුව පැංචෝයි වඳුරු පැංචෝයි කෑ ගහන්න පටන් ගත්තා. එහෙම කියලා ගොඩක් අය වැවට බැස්සා.
එතකොට කොටිරාලි ටික කලබලෙන් මෙහෙම කියනවා. ඕහෝ පරිස්සමින් ඈතට යන්න එපා. ඔය වැවේ ගැඹුරු නැති තැනක ඉඳලා නාගන්න. එහෙම කිව්වට වඳුරු පැංචණන් හරිම දඟයි. අනිත් අය එපා කියද්දිම වැවේ ඈතට ගියා. එතකොට මුව පැංච මෙහෙම කිව්වා. එපා වඳුරු පැංචෝ. අනේ වඳුරු පැංචෝ ඈතට යන්න එපා. මාම කියපු දේ ඇහුන්නේ නැද්ද? එහෙම කිව්වට වඳුරු පැංචණන් අනිත් අය කියන දේ ඇහුෙම නැහැ. වැවේ ඈතට ඈතට ගියා. ඔන්න එක පාරටම වතුර වැඩි ගැඹුරු තැනකට ආවා. එයා වැවේ ගිලෙන්නම ගියා. හුස්ම ගන්නත් අමාරු වුණා. වඳුරු පැංචා අත් දෙකත් උඩට උස්සගෙන කෑ ගහන්න පටන් ගත්තා. අනේ මාව බේරගන්නකෝ. අනේ කොරහරි මාව බේරගන්නකෝ. මම ගිලෙන්න යන්නේ. ඔන්න වැවේ ගොඩට වෙලා හිටපු හැමෝම බය වෙලා කෑ ගහනවා. අයියෝ මොකද්ද මේ උනේ? කිව්වනේ ගැඹුරු තැනට යන්න පාගල දැන් ගිලෙන්න යන්නේ. වලස්රාල තමා වැව මැද්දට ගිහින් වඳුරු පැංචව බේරගත්තේ. අලිරාල මෙහෙම කිව්වා. ඇති ආන්තම් තව ඩිංගෙන් ගිලෙනවා. කවුරු කවුරුත් හොඳටම බය වෙලා. වඳුරු පැටියා තාමත් බයේ ගැහෙනවා. එතකොට හැමෝම වැඩිහිටියෝ මෙන්න මෙහෙම කිව්වා. ළමයි වුණාම කියන දේ අහන්න ඉගෙන ගන්න ඕනේ. වැඩිහිටි ඔයාලට ආදරේටනේ මොනවා හරි කියන්නේ. ඉතින් අහන්න දැනගන්න එපේ. ඊට පස්සේ නම් වඳුරු පැංච දඟ වැඩ කළේ නැහැ. එදා විනෝද චාරිකාව ඉවර වෙලා හැමෝම ගෙවල් වලට යද්දී ගොඩාක් රෑ වුණා. කාට කාටත් එදා අමතක නොවන ලස්සන දවසක්. ඉතින් පුංචි යාළුවනේ මේ කතාවෙන් අපිට ලොකු ආදර්ශයක් දෙනවා. ඒ තමයි තැනකට අපි ගියාම කොහොමද ඉන්න ඕනි කියලා. ඒ වගේම වැඩිහිටියන් කියන දේවල් අපි පිළිගන්නත් ඕනේ. මොකද එයාලට අපිට වඩා අත්දැකීම් තියෙනවනේ. ඉතින් පුංචි ඔයාලත් අම්මා තාත්තා විතරක් නෙමෙයි වැඩිහිටියයට කීකරු වෙන්න ඕනේ. මේ වගේ ලස්සන කතාවක් අරගෙන අපි ආයෙත් එන්නම්. අපි පුංචි විරාමයක් අරගෙන එන්නම්. මේ ෂෝට් බ්‍රේක්. දැන් ගන්න සතුරු වෙන්නේ.